ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට පසුගිය සතියේ මා පෙන්වලා දුන්නා දැඩි මුල්‍ය අර්බුදයකට පත් වෙලා සිටිනවා කියලා මේ කොරෝනා ව්‍යසනය සමගම ඇඳුම් නීතියේ පැවැත්ම නිසා. දැන් ඔවුන්ට රජය ඇත්තනම සතියක් ඇතුළත සහන ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් මාධ්‍යයට ඇහුම්කන් දීම සම්බන්ධයෙන් රජයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි අමාත්‍යතුමනි දැන් මෙම ජනතාවට අද ඉඳලා රුපියල් 5000 දීමනාව ලැබෙනවා. නමුත් මෙතන ගැටලුකාරී තත්ත්ව දෙක තුනක් තියෙනවා. 5000න් පමණක් ජීවන රටාව ඉස්සරහට අරගෙන යන්න බෑ. දැන් දවස් 15කට 20කට ආසන්න කාලයක් ඇඳිරි නීතියට හිර වෙලා ඉන්නේ. මේ පුද්ගලයා ගත්ත ණය තියෙනවා. ණය වාරික ගෙවා ගන්න ඕනේ. මේ සඳහා ඒ කියන්නේ මේ පුද්ගලයා ඉල්ලන්නේ තමන් ගත්ත ණය ගෙවන්න නැවත සහන කාලයක් දෙන්න කියලා. රජෙන් දීපු 104 ණය මුදල පවා අරගෙන තියෙනවා. නමුත් ආදායමක් ඉපෙන්නේ නැහැ. ඒ හින්දා මේ සඳහා අවස්ථාවක් ලබා දීමේ හැකියාවක් තිබෙනවද කියලා සලකලා බලන්න පුළුවන් නේද? දැන් සමහරක් විතර දැන් ඔබතුමා ඔය කියන කරුණු ඔක්කොම අපත් එකඟයි. ඒ කියන්නේ අපිට දෙන්න පුළුවන් නම් 5000 වෙනුවට 50000ක් අපි සතුටුයි. හැබැයි රටේ ආර්ථිකයත් එක්ක සහ තියෙන තත්ත්වයන් සම්බන්ධව විශ්ලේෂණයක් කරලා මුදල් අමාත්‍යාංශයේ සහනිකුත් ඒට අනුබද්ධ කණ්ඩායම් එක්ක සාකච්ඡා කරලා අපිට දෙන්න පුළුවන් උපරිම වැඩපිළිවෙල වලට අපි යන්න බලාපොරොත්තු වෙනවා. කොහොම පැහැදිලිව කියන්නට ඕනේ රජයක් හැටියට මට මතකයි පහුගිය සැරේ බිලියන 80ක මුදලක් අපිට බැහැර කරන්න සිද්ධ වුණා. ඒ රුපියල් 5000 ගානේ දීපු එක. ඒ 5000 ගානේ දෙනකොට අපිට ඕක බිලියන 80ක් කිව්වහම 5000ක් හැටියට එක පුද්ගලයෙකුට ගත්තත් ඒ එකතු කරගත්තාම භාණ්ඩාගාරයට විශාල මුදලක් වෙනවා. ඒ නිසා අපි ඔබතුමාලා ඔය කියන සහ අපේම කණ්ඩායම් විසින් නිරීක්ෂණය කරන කටයුතු සම්බන්ධව අවධානය යොමු කරමින් හැකි සෑම අවස්ථාවකම ජනතාවට තිබෙන අපහසුකම් නිවැරදි කරගෙන ඔවුන්ට යම් කිසි සහනයක් ලබා දෙන්නට කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දින දත්ත මේවරු වීට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් නැහැ වැඩවලන අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් තමයි ඉන්නේ. ඒ වගේම වසන්ත රෝගයේ